හා ඉතින් කොහොමද හැමෝම ගොඩක් හොඳින් ඇති කියලා හිතනවා වෙනද වගේම ගොඩම ගොඩක් ආදරෙන් මගේ channel එකට ඔයාලා හැමෝම පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් ලස්සන දවසක් ලස්සන දවසේ ඔයාලා බලන්න මම මොනවද කරන්නේ කියලා. අද සාමාන්‍ය දවසක්. ඉතින් මම උදේම මේ කටුකල් ටිකක් හදා ගන්නවා. මේ දවස් ටිකේම අපේ ගෙදර කිරට සහ මැල්ලුමක් එක්ක කිරට හදනවා. එහෙම නැත්නම් මේ වගේ සලාදයක් හදනවා. ඉතින් ওই ගොටුකොළ සම්බල් එකක් හදා ගන්න තමයි මම ගොටුකොළ කැඩුවේ. ඊට පස්සේ ඉතින් ඔන්න ඔය විදිහට ගොටුකොළ සම්බල් එක හදාගත්තා. ඉතින් සාමාන්‍යයෙන් මැච් වෙන්නෙත් නෑ වගේ ඒ වුණාට ඉතින් මේ දවස්වල තත්ත්වේ ඕකයි. තෙල් දාන ඒවා ගොඩක් දුරට අඩුවෙන් තමයි කන්නේ. ඉතින් මේ බණ්ඩක්කා. ඉතින් බණ්ඩක්කත් සීතලයි ගොටුකොළ සීතලයි. ඉතින් සීතල කෑම තමයි මේ දවස්වල අපේ ගෙදර නිතරම හැදෙන්නේ. ඉතින් ඒකට හේතුව අර දන්නවා අපේ බඩ බොස්ට ගැස්ට්‍රයිටිස් වැඩි වෙලා. ඉතින් ඒ නිසා තමයි එහෙම හදලා තියෙන්නේ. ඉතින් මේ කරවල වගේ තිබුණා ඊයේ රෑ බැද්දපු ටිකක් ඉතිරි වෙලා ඒකිනුත් තියෙනවා. ඒනට මහත්යා නම් ඕව කන්නේ නැහැ. එයා ගොඩක් දුරට කන්නේ මෙන්න මේ වගේ කෑම විතරයි මේ දවස්වල. ඉතින් ඔන්න ඊට පස්සේ තව දෙයක් පෙන්වන්න ඕන වලට විශේෂම දෙතයි මෙන්න මේක. ඔයාලා දැකලා තියෙනවද මේ ආමන්ඩ් ගහේ අර ගම් එක? ඉතින් ඒක තමයි මේ තියෙන්නේ. ඒක නිකන් අර ගල් කැට වගේ. හොඳද? එයින් කෑල්ලක් හරි දෙකක් හරි මගේ පෙන්නනම් ඔයාලට. වතුරට දැම්ම වතුර දාන්න ඕන. සාමාන්‍ය මොකක් හරි කප් එකකට වතුර පුරවනකොට පොඩි ප්‍රමාණයක් වතුර අඩුවෙන් තමයි වතුර එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒ අර ගම් කොටස් කෑලි දෙකක් විතර දාන්න ඕන. දාලා පැය 8ක් විතර හොඳට වහලා තියෙන්න ඕන. මෙන්න මේවා. ඔයාලට පේන විදිහේ නිකන් ගල් කැට වගේ. මේයින් කෑලි දෙකක් දැම්මොත් සතියක් විතර පාවිච්චිට ගන්න පුළුවන්. ඉතින් මේවා ආමන්ඩ් ගහේ ගම් කියලා තමයි කියන්නේ මේවට. මේක ගැස්ට්‍රයිටිස් වලට හොඳම හොඳ ඖෂධයක් කියලා කිව්වා. ඉතින් මගේ යාළුවා පස්මිතයි මට මේ ටික දුන්නේ. යාගේ දුවට ගෙන්නපු ඒවා වගේක් තිබිලා මට දුන්නා. ඉතින් ඒකත් අපේ මහත්තයා බොනවා. ඊට පස්සේ ඉතින් ඕක කරන්න තියෙන්නේ ඕකෙන් හැන්දක් අරගෙන ඉවරලා උදේට සුදු කිරි එකක් හදලා ඒකට කලවම් කරලා බොන්න තියෙන්නේ. වෙන කිසිම දෙයක් නැහැ. ඒකත් මං ඉස්සරහට පෙන්නන්නම්. ඒක ඕකේ වෙනවම ඊ අර සව්වට වගේ හැදෙනවා. ඒක හැදුනට පස්සේ මම ඔයාලට හරියටම පෙන්නන්නම්. ඊළඟට ඉතින් මම අර හදාගත්ත තෙල් එක තියෙනවා. ඉතින් නිවාරු දවස්වලට නිතරම මම මේ තෙල් එක ඇප්ලයි කරනවා. ගොඩක් දුරට ඉරිදට විතරක් දාන්න කියලා හිටියට නිවාරු හැම දවසකම වගේ මම මේ වැඩේ කරනවා. ඉතින් කොණ්ඩෙට මෙන්න මේ විදිහට හොඳට ටිකක් ඇප්ලයි කරලා හොඳ මසාජ් එකකුත් දීලා කොණ්ඩෙ සෝද ගන්න ඕනි. ඉතින් දැන් මම මේ ඒ වැඩේ කරන ගමන් දැන් සාමාන්‍ය තෙල් දාන දවසට ටිකක් වැඩිපුර හොඳට තෙල් ටික දා ගන්නවා. මොකද අර හැමදාම තෙල් දාන්නේ නැහැ නේ. ඉතින් හැමදාම කරන්නේ අර ක්‍රීම් එක ඇප්ලයි කරන එක. තෙල් දාන දවසට ඔන්න ඔය විදිහට හොඳටම තෙල් ටිකක් දා ගන්නවා. දාලා හොඳට ටිකක් මසාජ් කර ගන්නවා. ඔයාලා බලන්න කොණ්ඩෙට තෙල් ටිකක් වැඩිපුර දාලා මෙන්න මේ විදිහට ඇඟි තුඩුලින් පොඩි මසාජ් එකක් දුන්නම ඔළුවට මාර සනීපයක් දැනෙන්නේ. ඒක ඔයාලට දැනෙලා තියෙනවද දන්නේ නැහැ. නැත්තම් බලන්න මේ වැඩේ කරලා ඒක නිකන් හරි අමුතු නිකන් වෙනසක් දැනෙනවා. මේ විදිහට තෙල් දාලා හොඳට හැබැයි මසාජ් කරන්න ඕන විනාඩි 10ක් විතර. අත ටිකක් රිදෙනවා. ඒ වුණාට මේ වැඩේ කරලා බලන්න මාරම සනීපයි. ඊළඟට මම එක ඔය විදිහට තෙල් ටික දාගෙන මම පොඩි වැඩක් කරන්න තමයි ලෑස්ති. බාගෙට ඉවරයි. තව පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. ඒ අතරතුර නාරංගිරි දෙක තුනක් හම්බුණා. සචි මල්ලා දිහා ගියට පස්සේ එහි මාමා කරුණි මාමා දුන්නා නාරං ගෙන ගෙදර ඒවා. ඊට පස්සේ මට හිතුණා නාරංගෙඩියකු සුද්ධ කරගත්තා නම් දැන් කන්න පුළුවන් කියලා. ඒකත් කාලා මම මේ ලෑස්ති වෙන්නේ අර මම වලන් සෝදන තැන්ට දාන පොඩි අර ගොතන අයිටම් එකක් තියෙනවනේ. ඉතින් අන්න එකක් ගොතලා ගන්න. මොකද කොටසක් ගොතලා ඉවරයි. තව පොඩි කොටසයි තියෙන්නේ එකතු කරන්න. එකට මගේ ඒක දැන් ඉවරයි.
එයා දිගට ගිය සැරේ ගොතපු එකක් තිබුණේ. ඒක දැන් ඉරිලා ගිහිල්ලා ඉවරයි. හැබැයි මේ සැරේ ගොඩ කාලයක් මම පාවිච්චි කරා ඒක. ඉතින් ඔයාලා දන්නවා මම සාමාන්‍ය ඔය අර ප්ලාස්ටික් නේ මොනවද ඒවට කියන්නේ, ඇලුමිනියම් වගේ ඒවා, එතකොට ස්පොන්ජ් කෑලි ඒ වගේ දේවල් පාවිච්චි කරන්නේ නැහැ මම. මේකම තමයි පාවිච්චි කරන්නේ, ගොතලා පොඩියට ලෙන්සුවක් වගේ හදාගන්නවා. ඊට පස්සේ ඉතින් විම් ලික්විඩ් විතරයි පාවිච්චි කරන්නේ. දෙකේ එක හොඳට ටිකක් අරගෙන ඉවර වෙලා හොඳට ඔය මගේ ගොඩක් තියෙන සිල්ව පාචනනේ, සිල්ව පාචනෙම හොඳට ඇතෙල්ලුවාම හොඳට නිකන් පාටට තියෙනවා. ඉතින් ඔයාලත් කරලා බලන්න. මේ විතරක් නෙවෙයි, ඔය හොඳ රෙදි කෑල්ලක් අරගෙන එහෙම සෝදලා බලන්නකො හතර හොඳට යනවා. නිකන් කරලා බලන්න. මම ඉතින් මේක අර වෝල් එක චුට්ටක් ඝනකම් වෙනවනේ. ඉතින් එතකොට කාලයක් පාවිච්චි කරන්න පුළුවන් නිසා තමයි මම මේ විතර ගොතලා පොඩි ලෙන්සුවක් වගේ හදාගන්නේ. ඉතින් නිවාඩු දවසේ ওই වැඩේ ඉවර කරලා දාගත්තොත් හොඳයි කියලා හිතුණා. මොකද හැම වෙලෙම සිංක් එක ගාවට යනකොට මතක් වෙනවා අයියෝ මේක ඉරිලානේ කියලා. ඉතින් වැඩත් එක්ක ආයෝක අමතක වෙනවා. ගොතන්න කොහොම හරි මම ගොතන්න ගත්ත. දැන් මම මේ ඒ වැඩේ ඉවර කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මෙන්න මේ තියෙන්නේ මං වලට පෙන්නන්නම් කලින් පාවිච්චි කරපු එක. දැන් මං ඒක අයින් කරලා ඩස්බින් එකට දාලා අරක දැන් මම හොදන තැනට මේ බාන මගේ දිගට හදාගත්තේ. ඉතින් දැන් මේක මේ ඉරිලා ඉරිලා ගිහිල්ලා අර ඉරුණට පස්සේ රෝල් කෑලි වෙන වෙනම සෝදද්දි යනවා. ඉතින් ඔන්න ඒක අයින් කරලා දාලා ඔන්න මම ඊළඟ වැඩේ. අද ටිකක් විතර නිදහස් දවසක්, ලොකු වැඩක් නැහැ. ඒ නිසා තමයි මම මෙච්චර දේවල් ටිකක් අර ගෙදර වැඩ නෙවෙයි, සාමාන්‍ය නිකන් අර ෆ්‍රී එකේ මට නිදහසේ කරන්න පුළුවන් වැඩ තියෙන යන්නේ ඒ වගේ දේවල් ටිකක් මේ කරගන්නේ. ඉතින් මම ඔය හාල් ටිකක් අපේ කුඹුරේ හාල් මේ, ඒ නිසා දෙපාරක් වගේ තමයි මම සේදුවේ සෝදලා ඉවර වෙලා වතුර ටිකක් වැඩිපුර තියලා ඉවරලා මෙන්න මෙහෙම තැම්බෙන්න තිව්වා, වහන්නේ නැතුව. ඉතින් මෙන්න මෙහෙම තැම්බෙනකොට අර හාල් ඇටේ කොටසක් තැම්බිලා කොටසක් අමුයන් වගේ තියෙන්නේ. අන්න ඒ ප්‍රමාණයට තමයි හදාගන්න ඕනි. ඊට පස්සේ ඒකේ අර වතුර ගතිය තියෙන්නත් ඕනේ. ඒ වතුර ගතිය නිකන් අර බත් එක ඉදනොට නිකන් ගම් එක වගේ හැදෙනව නේද? අන්න ඒ ප්‍රමාණයට වතුර ගතිය තිබ්බොත් ඇති නිවෙනකොට චුට්ටක් විතර මීට වඩා ඝනකම වෙනවා බත් එකත් එක්ක. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ඔක හොඳට නිවෙන්න තියලා බ්ලෙන්ඩර් ජාරයකට මම මෙන්න මේ විදිහට ඒ ටික එකතු කර ගන්නවා. එකතු කරලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න තමයි තියෙන්නේ. ඒකයි මම කිව්වේ අර පොඩ්ඩක් අර දිය ගතිය තියෙන්න ඕන. කියන්නේ බත් එක හොඳටම වතුර හිඳින්න දෙන්න හොඳ නැහැ. එතකොට අපිට මේක ලේසි හදාගන්න සහ කොහොමත් මේකට ඒ බත් එකේ වතුර ගතිය තියෙන්න ඕනි මේ වැඩේට. හොඳද? ඔන්න ඔය විදිහට හොඳට බ්ලෙන්ඩ් කරනවා. බ්ලෙන්ඩ් කරලා ඉවර වෙලා මේකට ඔයාට කැමති දෙයක් දාන්න පුළුවන්. මම අද එකතු කරන්නේ කහකුඩු. කහකුඩු එකතු කරනවා කියන ඔයාල දාන්නවා මොකද්ද හදන්නේ කියලා. ඇත්තටම මම මේ ලෑස්ති වෙන්නේ සතියක් විතර එක දිගට මූණට ඇප්ලයි කරන්න පැක් එකක් හදන්න. හොඳද? මේකට මම එක එක දේවල් එකතු කරලා දාන්න පුළුවන්. ඉතින් මම ඔයාලට දැන් අද කියලා දෙන්නම්. මේකට මම අද එකතු කරන කහ, ඊට පස්සේ මම වෙන වෙන දේවල් ටිකක් එකතු කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් හාල් මම ගත්තේ අර කප් එකක්. රයිස් කුකර් එකට මම අර මණින හාල් මණින කප් එක තියෙනවනේ, ඒක එකයි ගත්තේ. ඉතින් කොහොම හරි ජෑම් බෝතලකින් එකක් වෙන්න තිබුණා. ඊට පස්සේ ඔය දැම්මයි මම බ්ලෙන්ඩ් කරාට පස්සේ ගාන්ට තිනවලට මම අර පින්න වගේ ඒ ප්‍රමාණය තිබ්බම හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ මම ආපහු බත් එක උයාගත්ත, ඒ කියන්නේ හාල් එක තඹගත්ත භාජනයට දාලා මම මේ විදිහට කහකුඩු ටිකක් එකතු කරනවා. කහකුඩු එකතු කරනකොට ඔයාලා ගෙදර කොටන කහකුඩු නම් කිසි ප්‍රශ්නයක් නැහැ, එකතු කරන්න පුළුවන්.
කඩේව එකතුකොට පොඩ්ඩක් විතර බලාගෙන මොකද දන්නවා දේවන මමකින් එකතු කරන්න එපා සමගට මිරිස් කලවන් වෙන්නත් පුළුවන්. ඔයාට නිකන් අමු කහ කෑල්ලක් අරගෙන කොටලා මේකට එකතු කරගන්නත් පුළුවන්. කහ කුඩුම අවශ්‍ය වෙන්නේ නැහැ. මං ගාව තිබ්බ කස්තුරි කහ පැකට් එකක් ඒකෙන් තියත් තමයි මම ওই චුට්ටක් අර ආපහු හලලා වගේ අරගෙන එකතු කරේ. එකතු කරල ඉවර මෙන්න මේ විදිහට ජෑම් බෝතලයක් තිබුණා. වතුර කිසිම දෙයක් නැති හොඳට වියලි ස්වභාවයෙන් තිබුණා. ඉතින් මං ඒකට තමයි මේ විදිහට එකතු කරේ. එකතු කරලා මේක මම ෆ්‍රිජ් එකේ තියන මමයි මිම්මයි දෙන්නම ගන්නවා. වැඩියෙන්ම මිම්ම තමයි. ඒ නිසා තමයි මම මේක වැඩිපුර හැදුවේ. ඉතින් දැන් මේක මම ෆ්‍රිජ් එකට දාලා තියෙනවා. මේක ඉතුරු කොටස තියාගන්න මිම්මට එමට අද ගන්න. මේක දැන් දවස් 7ක් ගානවනේ. ඔයාලට මේකට ඕන මීපෙනී එකතු කරගන්න පුළුවන්, මොනට ඇප්ලයි කරන විටමින් ඊ එකතු කරන්න පුළුවන්, ඕන දෙයක් එකතු කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඔහොම තියෙද්දි මේ බලන්න හවස් වෙද්දී සාමාන්‍යයෙන් ෆුල්ම අර වතුර ප්‍රමාණයටම මේ ආමන්ඩ් ගහේ ගම් එක උඩට ඇවිත්තින සව්වැට වගේ. ඒක හරිම ලස්සනයි වලාකුළු වලාකුළු වගේ. වලාකුළු කියලා ඒකට කියද්දී ඔන්න උඩු භූමි එකක් යනවා. ඉතින් හෙලිකොප්ටර් එකක් යන සද්දය ඇහුණා. හෙලිකොප්ටර් එක නෙවෙයි දෙකක් ගියා. ඉතින් දුවගෙන ආවා ඒක බලන්න අර පොඩි කාලේ වගේ. තාමත් හරි ආසයි මම විතරන්නේ මිම්මත් දුවගෙන ආවා බලන්න. මේ දවස්වල ඉතින් එහෙට මෙහෙට ඔයවා කැරකෙනවා පොඩ්ඩක්. ඇයිද කියලා ඉතින් ඔයාලා දන්නවනේ. මාව බලන්න මම උඩු භූමි කියලා කිව්වේ මට හොඳට මතකයි. පොඩි කාලේ අපි ওই හෙලිකොප්ටර් මුඩින් යනකොට උඩු භූමි කියලා තමයි කියන්නේ. හොඳට ඉතින් ඔන්න ඒ විදිහට ඒකත් මම ඔයාලට පෙන්නවා. ඔයාලා දකින්නට චූටියට යනවා. ඊළඟට ඔය දැන් ගොඩක් හවස් වෙලා මම දැන් මේ තවත් වැඩක් පුඩින් එකක් හදන්න කියලා හිතුණා. ගෙදර හිටපු දවසේ මොදි ඊළඟ දවසත් නිවාඩුයි. මේක ෆ්‍රිජ් එකට දැම්මම හොඳට කන්න පුළුවන් කෝල් වුණාම. ඒ නිසා හවස් වරුවේම හදලා තියෙන එක හොඳයි කියලා හිතුවා. ඉතින් බිත්තර තුනක් විතර ඔය විදිහට පොඩ්ඩක් බීට් කරලා ඉවර වෙලා සීනි චුට්ටක් කැරමල් කරලා පොල් කිරි වලින් තමයි හදාගන්නේ. පොල් කිරි චුට්ටක් බ්ලෙන්ඩ් කරලා ඉවර වෙලා ඉතින් හදාගන්නේ. මේක මේ වට්ලප්පම් නෙවෙයි. ඒකට මම එකට හකුරුත් පොඩ්ඩක් දානවා. නිකම් මම හිතලා තමයි හදන්නේ. ඒකට හරිය රසට ආවා මේක. ලොකු ප්‍රමාණයක් නෙවෙයි. ඇත්තටම බිත්තර තිබුණ ප්‍රමාණයට. ඉතින් මම ඔය හිතලා මිලිලීටර් 100ත් 150ත් වගේ අතර ගත්තා මැටි කිරිනම්. මේ මොකද දැන් මෙතන මේ සාමාන්‍ය 130ක් වගේ වෙන්න තියෙනවා. 130ක් 140ක් වගේ වෙන්න තියෙනවා. මම මේක චුට්ටක් අපු වතුර චුට්ටකුත් එකතු කරන නිසා තමයි මගේ 150ක් විතර කියලා. ඉතින් එහෙම දැම්ම කියලා ප්‍රශ්නයක් නැහැ. බිත්තර තුනට ගානට සෙට් වෙනවා. සීනි ඒ පැන් රස නම් Tamanට පුරු ප්‍රමාණයෙන් ගන්න. එච්චරයි. ලොකු දෙයක් නැහැ. ඊට පස්සේ ඉතින් විනාඩි 30ක් හරියටම මම ස්ටීම් කරනවා. එච්චරම තමයි. වෙන කිසි දෙයක් නැහැ. කැරමල් එකට මම සීනි හරියම පොඩි ප්‍රමාණයක් එකතු කරගත්තේ. ඔයාලට පේනවා ඇති මොකද හකුරුත් දානවනේ. එතකොට ඉතින් අර පාට ගතිය ගන්නට එනවා. ඒ නිසා මම එච්චර කැරමල් එක ලොකුවට ගත්තේ නැහැ. අනිත් එක තමයි මම මේකට වැනිලා තමයි අද එකතු කරේ. අර කරඳ මුංගු තිබුණේ. කරඳ මුංගු කියන්නේ මොනවද? එනසල් තිබුණේ නැහැ. ඒ නිසා මම දාගත්තේ වැනිලා ටිකක්. සාමාන්‍ය මම මෙන්න මේ මෙහිම පුඩින් හදනකොට පොල් කිරි වලින් එහෙම දැන් අර වට්ලපන් හදනොත් අනිවාර්යෙන් වැනිලා දානවා. මොකද ගොඩක් බිත්තර එකතු කරන නිසා මේ විදිහ පුඩින් එකක් හදනකොට. එතකොට විශේෂයෙන්ම මේ කැරමල් පුඩින් එක හදනකොට, මේ කැරමල් පුඩින් එකක් නෙවෙයි කැරමල් පුඩින් හදනකොට මම ආස එනසලට දෙක තුනක් එකතු කරන්න. එතකොට අර මේ කිරි එකේ සුවඳ ගතිය සහ බිත්තරවල එනවා නිකන් අමුතු සුවඳ. මම ඒ සුවඳට හරි ආසයි. කියන්නේ අර බොයිල් වුණාට පස්සේ, කියන්නේ අර මේක ස්ටිම් වුණාට පස්සේ මාරම සුවඳයි. ඒ නිසා මම එකතු කරන්නේ එතනදී නම් එනසලට දෙක තුනක්. ඒත් ඉතින් නැතිම අවස්ථාවක් වුණොත් අර බිත්තරවල පිළිගඳ යවා ගන්න ඕනනේ.
ඒ නිසා අනිවාර්යෙන් ඉතින් ඇල්ල චුට්ටක් එකතු කරන්න. මම අර සුවඳට රසට ආස වුණාට ගෙදර තව කෙනෙක්ට අපිරිය වෙන්න පුළුවන්. ඒ නිසා මම වැන්න ටිකක් හරි එකතු කරනවා. ඔන්න ඔය විදිහට තමයි. දැන් මම මෙන්න මේකේ තමයි හදාගන්නේ. ලොකු ස්ටිම් එක තියන්නේ නැහැ. මේක අර මම පිට්ටු හැදුවේ අන්න ඒකෙම තමයි. ඒකෙම තියලා ඉවර වෙලා පිට්ටු හදන දේ ගත්ත උඩට දාන ස්ටිම් පාෂණ ගත්තේ නැහැ. මම මෙන්න මේ රයිස් කුකර් බෝලේට වතුර දාලා අපි අර මේ කෑම හැම උයලා බිමින් තියන්නේ අර වලන් තියන්නේ අන්න එයින් එකක් තිබුණ ඇලුමිනියම් ඒක තියලා ඒක උඩින් තමයි තියන්නේ. වතුර උතුරද්දි තමයි මම ওই දැන් ගාන්ට සෙට් කරේ. එතකොට වතුරේ උතුරගෙන එනකොට මේක ගාන්ට හදලා තියන්න පුළුවන්. ඉතින් හරිම පොඩි ප්‍රමාණයක් නේ, ලොකු ප්‍රමාණයක් නෙවෙයි, පොඩි පෝල් එකකින් එකක් වගේ තමයි මේ තියෙන්නේ මේක. ඒ නිසා ඉතින් මම ලොකු එකක් ගත්තේ නැහැ, මේක ඇති කියලා හිතුවා. අනිත් එක තමයි මේ විදිහට පුඩින් වර්ග හදනට අනිවාර්යෙන් පෙරන්න ඕන. හේතුව බිත්තරවල නිකන් අර කෑලි ගතිය වගේ තියෙන ඒවා පෙරෙන්න ඕන. ඒ නිසා ඒක අනිවාර්යෙන් කළ යුතුයි. එතකොට අර පිළිගඳ එහෙම සමහරක් වෙලාවට නැති වෙනවා. ඒ කෑලි තියෙනකොට තමයි වැඩිම පිළිගඳ එන්නේ බිත්තරවල. ඒ නිසා මම ඔන්න ඔය විදිහට පෙරලා චුට්ටක් ආපහු කලවම් කරගත්තා. කලවම් කරගෙන ඉතින් දැන් තියෙන්නේ තියන්න. ඔතනදී පුංචි අකර තැබ්බයක් වෙනවා. මම අර අතට රස්නේ වැදින නිසා මම අර ස්පොන්ජ් මේ මොනවද පැඩින් දාලා හදලා තියෙනවනේ, ඒක එක පැත්තකට අල්ලලා තමයි තියුවේ. ඒ තිරුණ පොඩ්ඩක් විතර ඇල වුණා. මම ඊට පස්සේ ආපහු ඉක්මනට හැලුනේ නැහැ. ඉක්මනට චුට්ටක් විතර එහෙට මෙහෙට කරලා ඒක හදාගෙන පියනකින් වහලා ඊට උඩිනුත් මෝඩියකින් වැහුවා. මේකට අර ෆොයිල් පේපර් එකක් තිබ්බොත් හොඳයි. මං ගාව ෆොයිල් පේපර් නැහැ. ඒ නිසා ඉතින් මම මෙන්න මේ විදිහට පියනෙන් වහලා ඊට උඩින් තව ලොකු පියනකින් වහගත්තා. කොහොම හරි වෙන්න ඕන, හොඳ රිස්ටිම් වෙන එකනේ. අර වාෂ්ප ගතිය යන්නේ නැති වෙන්න තමයි වහගන්න ඕනි. ඒ නිසා ඉතින් මට මේ ක්‍රමේ සාර්ථකයි කියලා හිතුන නිසා මම මේ ක්‍රමයට තමයි දැන් මේ පොඩි බෝල් එකේ හදනකොට දිගටම හදන්නේ. ඉතින් ඔන්න ඕ කතාව ඔච්චරයි. මේ විදිහ නම් මම කොහොමත් ඔළුව සෝදලා ඉන්නේ. මොකද හරියට මම මේ තෙල් එක වින්නේ 45ක් උඩින් පැයක් තියාගනේ. අදන වින්නේ 45යි තියාගත්තේ. මොකද මේක ෂුට්ටක් අර එනරු තෙල්නේ සීතලත් වැඩි. ඒ නිසා මම අර බයයි. පහුගිය කාලේ මතකනේ මට බෙරි බෙරිස්සාව හැදිලා කාලයක්ම විඳෙව්වා. ඒ නිසා ඉක්මනට වෙලා බලලම මම කොණ්ඩේ කියන්නේ ඔළුව සෝදගත්තා. මම කොහොමත් මේ තෙල් එක දැම්මම වෙනවම ඔළුව වොෂ් කරලා ඉවර වෙලා පස්සේ තමයි ඇඟ සෝදන්නේ. මොකද නැත්තම් මුළු ඇඟටම අර තෙල් ගත්තේ යනවා. මේ වර දකින්නේ පුඩින් එක විනාඩි 35කට පස්සේ. ඉතින් ගාන්න තියෙනවා. දැන් මේක ඉතින් නිවෙන්න තියලා ඉවර වෙලා ගන්න තමයි තියෙන්නේ. මම ලිප් ඔෆ් කරලා නිමෙන්න තියෙනවා. තියලා ඉවර වෙලා ලස්සනට මේ කණිත් පැත්ත දා ගන්න ඕන. දාලා හොඳට නිමුණට පස්සේ තමයි කෑලි කපා ගන්න ඕනි. හරි, දැන් මම මේක හොඳට නිවෙන්න මේ විදිහට තියනවා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් ඕකේ අර යටට අපි කැරමල් දැම්මනේ, ඕක අනිත් පැත්ත දැම්මම මාරම ලස්සනට තියෙනවා. අල්ල අවසානේ බලන්න. ඉතින් ඕක නිවෙන්න තියලා අපි හදාගත්ත පැක් එක මූණට දාගන්න තමයි යන්නේ. බත් වලින් හදාගත්තේ. ඉතින් මේක ගොඩක් හොඳයි. ඔයාලා හදලා බලන්න. මේක හරි ලේසිත් නේ හදන්න. ඉතින් අර මම වාරුකන මම කුඹුරේ තියෙන හාල්ගෙන අපේ හාල් ගත්ත කියලා. ඉතින් ඒකට හේතුව එහෙම කියන්න ඔය අහලා තියෙනවා. මම කඩේ තියෙන හාල් වලට එක එක දේවල් එකතු කරන ගුල්ල එහෙම ගහන්නේ නැහැ, එන්නේ නැති වෙන්න කියලා. ඉතින් කඩේ හාල් ගන්න ඕන 3-4 ගමනක්ම සෝදලා ගන්න අරගෙන තියන්න. ඉතින් මේක ලේසියෙන් හදා ගන්න පුළුවන් එකක්. ඔයාලා හදන්න හදලා පුළුවන් නම් ඉතින් එක උදේ පාන්දර හරි හවස තමයි ගොඩම මේ වගේ දේවල් ඇප්ලයි කරන්න හොඳ මම හිතන විදිහට. මොකද අපි කොච්චර අවුවට යන්නේ නැහැ කියලා හිතුවත් අනිවාර්යයෙන්ම අපි අවුවට යැවෙනවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් හවස වෙලා පාවිච්චි කරන්න බලන්න. ඉතින් දැන් මම ඔක ගාලි වර්ලා තවත් චුටක් වැඩි මිම්මටත් වැඩි වගේ. ඊට පස්සේ ඉතින් මෙයා මේ ෆෝන් එක බලබල හිටියා වීඩියෝ එකක්. මම පොඩ්ඩක් එයා ඔහොම ඉන්න කියලිවල එයාගෙත් ගෑවෙ මූත් කිව්වේ නෑ. එයාත් ඒක ගෑවා. මං හිතේ බණිත් දන්නේ නැහැ කියලා. ඉතින් කරදරයක්නේ. ඒනොට නෑ, එයාත් එහෙම හිතේ. මං හිතසේ ඔන්න පොඩ්ඩක් එයාගෙත් ගෑවුන්ට ගාලා. ඉතින් මේක නම් ඉතින් ලොකු වෙලාවක් තියන්න ඕන නැහැ. මේකත් මම පැය භාගයක් විතර යනකොට තියෙනවා.
තියලිවර වෙලා තමයි සාමාන්‍ය විදිහට උඩු වතුර සෝදන්නේ. මේක අනිත් එක තමයි, මේක දැම්මට පස්සේ මූණ චුට්ටක් අර මේක වේලෙන් වේලෙන් නිකන් රැලි වැටෙනවා වගේ වෙනවා. ඒක උනේ රිදෙනවා වගේ නිසා අර එක ඒක නිකන් අර මූණ අදින්න යන්න හොඳ නැහැ. ඒකේ විදිහටම තියෙද්දි යන්න ඉස්සෙල්ලා වතුර ටිකක් අරගෙන මූණට පොඩ්ඩක් දාලා පිංගෙන්න වගේ තියලා තමයි සෝදන්න ඕනේ. එකපාරම සෝදන්න අමාරුයි. ඒක මතක තියාගන්න, එකපාරම සෝදන්නත් එපා. හරි, දැන් ඔන්න අපේ පුඩින් එක හරි නිවිලා තියෙන්නේ. අනිත් පැත්තේ දැම්මට පස්සේ නම් ලස්සන වලට පේනවනේ නේද? ඉතින් ඔන්න විදිහට තමයි පුඩින් එක. මේක දැන් ඉතින් ලස්සන්ට කප් එකකට දාලා ෆ්‍රිජ් එකේ තියනවා. ඊට පස්සේ කන්න. හරිම සුවඳයි. මං අර හිතන සුවඳම මට එනවා, මාරම සුවඳක්. ඉතින් මේක දැන් ෆ්‍රිජ් එකට දාලා තියලා කන්න තමයි තියෙන්නේ. මේක දැන් අර පොල් කිරි වලින් හදාගත්තේ. මම මීටත් වඩා පොල් කිරි වලින් හදනටත් වඩා ආස මිල්ක් මේඩ්. මිල්ක් මේඩ් එකට විතර දැම්මම එනවා ඒ කැරමල් පුඩින් එකේ සුවඳක්. ආයෙත්ින් කියලා වැඩක් නැහැ, මාරම සුවඳයි ඒක. ඒක නිකන් අර ඒ කැරමල් පුඩින් එකට මං හිතන්නේ ආවේනික සුවඳ ඒක, මාරම සුවඳයි. ඉතින් මේකත් සුවඳයි රසයි දෙකම ඉක්මනට මම නිකන් හිතෙලා හදාගත්තේ ඉරදස කන්න ඕන නිසා. ඒ වැඩෙත් ඉවරයි. ඊට පස්සේ මම දැන් ඔයාලට පෙන්නන්නම් මම අර හදාගත්ත මේ අර ගම් එක. ඉතින් මේ තියෙන වලට හොඳටම පේනවා ඇති, දැන් උඩටම ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට වතුර ටික පෙරලා අයින් කරන්න තියෙන. ඉතින් මේ වතුරත් බොන්න පුළුවන්ලු. එහෙනම් මම වතුර බොන්න දුන්නේ නැහැ. මෙන්න මේ ඔයාලට පේනදි දැන් මේක නිකන් සව්වැට වගේ නිකන් ජෙල් එකක්, ජෙලි එකක් වගේ. මේ ටික මම හොඳ කප් එකකට දාලා, විදුරු කප් එකකට දාලා ෆ්‍රිජ් එකේ තියනවා. ඊට පස්සේ මේකෙන් තේ හැන්දක් තමයි උදේට කිරි එකට දාලා ඉවල බොන්න ඕන. කිරි එක හදලා ඉවර වෙලා මෙන්න මේ ප්‍රමාණයෙන් හැන්දක් අරගෙන දාලා බොන්න තියෙන්නේ. කොහමරි දවස් හතක් නෙවෙයි, හරි බැලුවොත් අටක්. මොකද මේ දවස්ෙම දැන් හදපු දවස් දැන් මේ හවස් වෙලානේ. හවස තිකිරියකටත් දාලා බිව්වා. ඊට පස්සේ ඊට දවසේ උදේින් දැන් පටන් ගත්තේ. ඊට පස්සේ ඉතින් ඔන්න ඔය විදිහට දිගටම බොන්න ගත්තා. කොහමරි දවස් ගන්න බිව්වා. දැන් නම් මේ දවස් ටිකේ දැන් මම මේ වීඩියෝ එක කරනකොට මේක දැන් භාගයක් ඉවරයි. ඇත්තටම දැන් මේ වෙද්දි නම් සුවයි. ඇත්තටම ලොකු සුවයක් ලැබලා තියෙන්නේ. ඒක ඉතින් කියන්න ඕනේ. ඔය එක එක දේවල් කරලම කොහොමරි සුවය ලබා ගත්තා. දැන් නම් සාමාන්‍ය පරිදි කෑම කනවා. ඉතින් ඔන්න ඔයමයි ඒ කතන්දරේ. දැන් ඔයාලට පේනව ඇති මම අර පැක් එක දැම්මා. ඒ දැම්මට පස්සේ අමුතු ෂයින් ගතියක් තියෙනවා. කොහොමත් ඒ නිසා මම හිතුවා මේක තවත් හතම පාවිච්චි කරනවා කියලා. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්නම්. අද වීඩියෝ එකත් එක දිගටම රැඳිලා හිටපුවා හැමෝටම ගොඩම ගොඩක් ස්තුති වගේම ගොඩම ගොඩක් ආදරෙයි. හැමෝම පරිස්සමින් ඉන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම ගොඩක් ආදරෙයි. ඒ වගේම තෙරුවන් සරණයි.